මේ බලන්න 2013 අවුරුද්දේ ස්ට්‍රක්චර් එක කතා කරන්න තියෙන්නේ. 2013 අවුරුද්දේ ව්‍යූහගත රචනා ප්‍රශ්නේ ප්‍රශ්න පත්‍රය කතා කරන්න තියෙන්නේ. පළවෙනි ස්ට්‍රක්චර් එසේ ප්‍රශ්න බලන්න. පළවෙනි එකේ අපිට නම් කියනවා ආකමිනිස් මූලධර්මයේ භාවිතාංකොට දී ඇති තෙල් වර්ගයක ඝනත්වය පරීක්ෂණාත්මකව නිර්ණය කිරීමට ඔබට නියමිතව තියෙනවා. පරීක්ෂණය සිදු කිරීම සඳහා රූපයේ පෙන්වා ඇති පරිදි තෙල් අඩංගු තුනී බිත්තියක් සහිත වීදුරු පරීක්ෂා නලයකින් සහ ජලය සහිත පාරදෘශ්‍ය වීදුරු බඳුනකින් සමන්විත ඇටවුමක් සපයලා තියෙනවලු. රූපයේ පෙන්වා ඇති පරිදි පරීක්ෂා නලය ජලයේ සිරස්ව ඉපිලෙනවලු. ඉපිලෙනවා කිව්ව ගමන් ඕගලන්ට තේරෙන්න ඕනි ඉපිලෙනවා නම් උඩුගුරු දරපුම් බලය බරට සමාන වෙන්න ඕනි පද්ධතියේ. පීහිදී නලයේ බිත්තිය වටා වර්ණවත් ලෙස වලල්ලක් පැහැදිලි ලෙස සලකුණු කර ඇති අතර උස මැනීම සඳහා එය යොමුවක් ලෙස භාවිතා කරන්න පුළුවන්ලු. යොමුවක් කියලා කියන්නේ එතන ඉඳන් උස මනිනවා වගේ අදහසක්. කියන්නේ උස මනින්න නම් උසක් මනිනකොට දෙකෙලවරක් තියෙන්න එපා. එතකොට යොමුවක් කියලා කියන්නේ මේ එක කෙලවරක් තියෙන අදහස. එහෙම නැත්නම් උස මනින්න පටන් ගන්න ඕනි එතනින් වගේ අදහස. යොමුවක් ලෙස භාවිතා කරන්න පුළුවන්ලු. පහත සංකේත ඇටවමට අදාළව විවිධ පරාමිති සඳහා පවරා ඇති අතර එම සංකේත ප්‍රශ්නවලට පිළිතුරු සැපීමට භාවිතා කරන්නයි කියලා කියනවා. සංකේත ටික ගත්තොත් අපිට කියනවා කැපිටල් A කියන්නේ වලල්ලට ඉහළින් නලයේ හරස්කද වර්ගඵලය. මේ නලයේ හරස්කද වර්ගඵලය කැපිටල් A ලු. V කියන්නේ වලල්ලට පහළින් නලයේ පරිමාව. මේ තියෙන වලල්ල එතනට පහළින් තියෙන නලයේ පරිමාව V. L1 L2 අපිට දෙනවා වලල්ලට ඉහළින් ඇති තෙල් කඳේ උස, වලල්ලට ඉහළින් ඇති ජල කඳේ උස. කැපිටල් M කියන්නේ හිස් පරීක්ෂා නලයේ ස්කන්ධය. මේ හිස් පරීක්ෂා නලයේ ස්කන්ධය කැපිටල් M. D කියන්නේ තෙල් වල ඝනත්වය. DW කියන්නේ ජලයේ ඝනත්වය අපිට අගයක් දෙනවා කියලා කියනවා ඉස්සරහට. බලන්න පළවෙනි ප්‍රශ්නේ. අපෙන් අහනවා නලය තුළ ඇති තෙල් වල බර සඳහා ප්‍රකාශනයක් VA L1 D සහ GS වෙන ලියන්නලු. පළවෙනි එකේ අහන්නේ තෙල් වල බර. තෙල් වල බර අරගන්න පුළුවන්. තෙල් වල බර අරගන්න පුළුවන් පරිමාව ඝනත්වයෙන් ගුණ කරා නම් ස්කන්ධේ නම ඒක ගුරුත්වජිතරණයෙන් ගුණ කරන්න තියෙනවා. තෙල් පරිමාව ගණෙද්දී වලල්ලට පහළින් තියෙනවා V පරිමාවක්, වලල්ලට ඉහළින් තියෙනවා හරස්කර වර්ගඵලයේ A, උස L1. එහෙනම් වලල්ලට ඉහළින් තියෙන පරිමාව A L1 පරිමාවක්. ඔන්න තෙල් වල පරිමාව ඕ ගුණ කරන්න ඕනි තෙල් වල ඝනත්වය D ගෙන්, තෙල් වල ස්කන්ධය එනවා ගුණ කරන්න ඕනි ගුරුත්වජිතරණේ G ගෙන්. එතකොට තෙල් වල බර එනවා. ඊළඟට B කොටස අහනවා. B කොටස අහනවා තෙල් සමග නලයේ මුළු බර W සඳහා ප්‍රකාශනය. දැන් තෙල් වල බර අපි දන්නවනේ. එහෙනම් නලයේ බරත් එකතු කරා නම් හරි නලයේ ස්කන්ධ කැපිටල් M. එහෙනම් මුළු ස්කන්ධය අරගන්න පුළුවන් අපිට, මුළු බර අරගන්න පුළුවන් MG ධන සෙල් වල බර V ධන AL1 D G කියලා. ඔන්න මුළු බර. කවුරු හරි පුදු සාධක G සම්පූර්ණයෙන් එළියට අරන් තියෙනවා නම් ඒත් ගැටලුවක් නැහැ. ඊළඟට අපෙන් අහනවා නලය මත ක්‍රියා කරන උඩුකුරු දරපොම් බලය U සඳහා ප්‍රකාශනයක් ලියන්නලු. අපි දන්න උඩුගුරු දරපුම් බලය කියන්නේ V රෝ G. V ට දාන්න ඕනි ගිලිච්ඡ පරිමාව. V ට දාන්න ඕනි ගිලිච්ඡ පරිමාව.
එතකොට මෙතන නලය ගිලිලා තියෙන පරිමාව මේ වළල්ලට යටින් නලය ගිලිලා තියෙනවා v පරිමාවක් වළල්ලට ඉහළින් නලය ගිලිලා තියෙනවා al2 පරිමාවක් al2 පරිමාවක් ඔන්න ගිලිච්ච මුළු පරිමාව පතාවක් රෝජි රෝට දාන්න ඕනේ ජලයේ ඝනත්වය ගිලිලා තියෙන ද්‍රවයේ ඝනත්වය ඒක dw ඕක පතාවක් g ඔන්න උඩුගුරු තරම් බලය ඊට පස්සේ d කොටසේ රෝමලකම් එක අපෙන් අහන්නේ w සහ u අතර පවතින සම්බන්ධතාවය මොකක්ද කියලා හරිද w සහ u අතර d කොටසේ රෝමලකම් එක දැන් අපි කිව්වා මේ නලය පාවෙනවා නම් බරයි උඩුගුරුතරපුම් බලයයි සමාන වෙන්න ඕනේ එහෙනම් u උඩුගුරුතරපුම් බලය සමාන වෙන්න ඕනි බරට එහෙනම් u සමානයි w ඕක තමයි සම්බන්ධතාවය ඊට පස්සේ අපෙන් අහනවා l2 සමානයි ml1 ධන c ආකාරයේ සම්බන්ධතාවයක් ලබා ගැනීමට d එකෙහි ඔබ දුන් සම්බන්ධතාවයේ w සහ u හි ඇති පරාමිති සැකසඳයි කියලා කියනවා කියන සායත්ත විචලය l1 වෙන විදිහටත් පරායත්ත විචලය l2 වෙන විදිහටත් ඔය w සමාන u කියන ප්‍රකාශනයේ සකස් කරන්න ඕනි හරිද දැන් මෙතන කොහොමද සායත්ත විචල්‍ය කියන්නේ අපි වෙනස් කරන භෞතික රාශිය අපි වෙනස් කරන්නේ තෙල් වල උස ඒක l1ට දාන්න ඕනි ඒ අණුව වෙනස් වෙන්නේ නලයේ ගිලින උස අපි වෙනස් කරන්නේ තෙල් වල උස ඒ අණුව වෙනස් වෙන්නේ නලයේ ගිලින උස හරි u ට ආදේශ කරන්න පුළුවන් මෙතනින් v ධන al2 වතාවක් dwg රෝමලකම් දෙක කොටසට යන්නේ යූට ආදේශ කරන්න පුළුවන් v ධන al2 වතාවක් dwg ඕක සමාන වෙනවා බර w ට බරාවට අරගන්න පුළුවන් mg ධන v ධන al1 වතාවක් dg දැන් ඕකේ සායත්ත විචල්‍ය L1 වෙන විදිහට පරායත්ත විචල්‍ය L2 වෙන විදිහට සකස් කරන්න ඕනි G කැපෙනවා G ට G කැපෙනවා මෙතන බලන්න මට මෙන්න මෙයාව dw කින් ගුණ කරද්දී එනවා v dw ධන dw adw l2 dw කින් ගුණ කරාම vdw ධන adw l2 කියලා එනවා. ඕක සමානයි දකුණු පැත්තේ කැපිටල් M ධන මේක d වලින් ගුණ කරාම vd ධන adl1 මේ VDW දකුණට දානවා. එතකොට වමේ ඉතුරු වෙනවා ADW L2 සමානයි. මම මේක පොඩ්ඩක් මේ ADL1 ඉස්සරහට ගන්නම්. එතකොට ADL1 ධන දකුණු පැත්තේ ඉතුරු වෙනවා කැපිටල් M ධන VD මෙතන VDW එහා පැත්තේ ගියාම ඍණ VDW. ඊට පස්සේ මම ADW ගෙන් බෙදාගෙන යන්නම්. එතකොට මට එනවා ADW ගෙන් බෙදද්දි වම් පැත්ත L2 ඉතුරු වෙනවා. ඕක සමානයි A ගෙන් බෙදද්දි A කැපෙනවා. එතකොට මෙතන D බෙදීම DW එකක් එනවා. ඕක වතාවක් L1 ධන මෙතනින් එනවා M ධන VD ඍණ VDW බෙදීම ADW කියලා. හරිද? ඔහොම එකක් එනවා. එතකොට මේක y සමානයි mx ධන c ආකාරයට තියෙනවනේ නේද? මොකද මෙතන කැපිටල් M කියන නලයේ ස්කන්ධ නියතයක්, V කියන්නේ රබර් පටියට පහලින් දෙන පරිමාව ඒක නියතයක්,
D කියන්නේ තෙල් වල ඝනත්ව නියතයක්, DW කියන්නේ ජලයේ ඝනත්ව නියතයක්, A කියන්නේ හරස්කඩ වර්ගඵලයේ නියතයක්, ඒ කියන්නේ මෙතන තියෙන ඔක්කොම පද ටික නියතයක්, ඒ කියන්නේ මේ මුළු සැකැස්මම නියතයක්. ඊට පස්සේ මෙතන L1 ඉන්නවා, ඒක x අක්ෂය වගේ. එහෙනම් මේ තියෙන්නේ අනුක්‍රමණය. මේ තියෙන්නේ අනුක්‍රමණය. මේ තියෙන්නේ පරායත්ත විචල්‍ය L. එනං අර අපේ ආකාරයට සකස් වෙලා තියෙනවා y සමාන mx + c ආකාරයට සකස් වෙලා තියෙනවා. ඊළඟට අහනවා රෝම ඉලක්කම් 3 ඉහත D2 හි ලබාගත් සම්බන්ධතාවයේ භාවිතා කර සුදුසු ප්‍රස්ථාරයක් ඇඳ විට එම ප්‍රස්ථාරය මගින් තෙලෙහි ඝනත්වය d ඔබ නිර්ණය කරන්නේ කොහොමද කියලා අහනවා. මෙතන තෙල් වල ඝනත්වය d අන්තක්කණ්ණයෙන් ගන්නත් පුළුවන්. හැබැයි ඉතින් නොදන්න පද රාශියක් තියෙනවා. ඒ කියන්නේ අපි තාම දන්නේ නැති ඒවා. මනින්න ඕනි ඒවා. ඒ වගේම පද ගොඩක් තියෙනවනේ අන්තක්කණ්ඩය ඇතුලේ. දැන් එතනට d ඕනනම් ගන්න පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. හැබැයි ඉතින් අර ප්‍රායෝගිකව ඉතින් මේකෙන් d හොයන්න ගත්තාම dw දෙනන් ඉන්න ඕනි, v මැනගෙන ඉන්න ඕනි, a මැනගෙන ඉන්න ඕනි, m මැනගෙන ඉන්න ඕනි. ලොකු වැඩක් කරන්න සිද්ධ වෙනවා. හැබැයි ඊට වඩා ලේසියෙන් අනුක්‍රමණය දිහා බලලා D හොයා ගන්න පුළුවන්. මොකද D බෙදීම DW තමයි අනුක්‍රමණය කියන්නේ. හරිද? D බෙදීම DW තමයි අනුක්‍රමණය කියන්නේ. එතකොට මට ගත්ත හැකි D බෙදීම DW සමානයි අනුක්‍රමණය. එහෙනම් D අරගන්න පුළුවන්. D අරගන්නේ කොහොමද කියලා අහන්නේ. එහෙනම් D අරගන්න පුළුවන් අනුක්‍රමණය ගුණ කිරීම DW කියලා. හරිද? අනුක්‍රමණය ගුණ කිරීම DW කියලා. මේ රෝම ඉලක්කම් 3. හරිද? දැන් මෙතන කවුරු හරි ලියලා තියෙනවා නම් රෝම ඉලක්කම් 3 D ලබා ගන්නෙ කොහොමද කියලා නෙහන්. අනුක්‍රමණය මගින් අනුක්‍රමණය ඇසුරින් වගේ උත්තරයක් ලියලා තියෙනවා නම් ලකුණු හම්බ වෙන්නේ නැහැ. අනුක්‍රමණය ගුණ කිරීම DW කියලාම ලියලා තියෙන්න ඕනේ. එහෙම නැත්නම් වචනෙන් ලියන්න ඕනේ අනුක්‍රමණය සහ ජලයේ ඝනත්වය ගුණ කර. අනුක්‍රමණය මැන ජලයේ ඝනත්වයෙන් ගුණ කර කියලා ලියෙන්න ඕනේ. මේ මේ වචනේම තියෙන්න ඕනි. එහෙම නැත්නම් මේ විදිහට ලියලා තියෙන්න ඕනි. හරිද? මේකේ කවුරු හරි ලියලා තියෙනවා නම් මෙහෙම D සමානයි m වතාවක් dw කියන එක ලියලා තියෙනවා නම් මෙයා m හඳුන්වලා තියෙන්න ඕනි. m කියන්නේ මොකද්ද කියලා හඳුන්වලා තියෙන්න ඕනි. හරිද? m කියන්නේ ප්‍රස්ථාරයේ අනුක්‍රමණය කියලා හඳුන්වන්න ඕනි. එහෙම නැත්නම් ඒකට ලකුණු හම්බ වෙන්නේ නැහැ. එකෙන් MD සමානයි MDW කියලා ලියලා තිබ්බට ලකුණු හම්බ වෙන්නේ නැහැ. M කියන්නේ මොකද්ද කියලා දන්නේ නැහෙනේ. හරිද? එතකොට M හඳුන්වලා තියෙන්න ඕනි. එයා වචනෙන් M හඳුන්වලා තියෙන්න ඕනි. එහෙම නැත්නම් කෙලින්ම වචනෙන් ලියලා දාන්න කොහොමද හඳුන්වන්න වචනයක් වෙයි වෙන නිසා. හරිද? ඊට පස්සේ E කොටස. ඔබගේ පරිහරණය සඳහා පහත මෙනුම් දීලා තියෙනවලු, මෙනුම් උපකරණ දීලා තියෙනවලු. අපිට දෙනවා මීටර් භාගයේ කෝදුවක්, වර්නිය කැලිපරයක් සහ චලන වීක්ෂය. අපෙන් අහනවා රෝම ඉලක්කම් 1 දී ඇති උපකරණ අතුරින් L1 සහ L2 මැනීමට වඩාත්ම සුදුසු උපකරණය කුමක්ද කියලා. L1 සහ L2 මනින්ද වඩාත්ම සුදුසු උපකරණය මොකක්ද කියලා අපෙන් අහනවා. දැන් L1 L2 මනින්ද ඕනි. L1 කියන්නේ මෙන්න මේ උස, L2 කියන්නේ මේ උස. ඕක මනින්ද ඕනි. අපිට දීලා තියෙනවා මීටර් භාගයේ කෝදුවක් දීලා තියෙනවා.
වර්නිය කැලිපරයක් දීලා තියෙනවා, චලාන් වීක්ෂයක් දීලා තියෙනවා. දැන් වර්නිය කැලිපරෙන් නම් බෑ කියලා හොඳටම තේරෙන්න ඕනේ. වර්නිය කැලිපරෙන් ඕක මනින්න බෑනේ. මේ උසවල් හිර කරන්න විදිහක් නැහැ. ගැමුරු මනින කූරෙන් මනින්දි ඒක ප්‍රායෝගිකව අපහසුයි. මොකද එක පැත්තක් අර වර්නිය කැලිපරේ කෙලවර සම්බන්ධ සමපාත කරන්න වෙන්නේ ජල මට්ටමටනේ. එක වෙලාවක ජල මට්ටමට සමපාත කරන්න වෙනවා. ඒක කරන්න පුළුවන් වැඩක් නෙමෙයි, හිර කරන්න බෑනේ. ඊළඟට ඊළඟ මොහොතේ තෙල් මට්ටමට සමපාත කරන්න වෙනවා. ඒකත් කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. එන වර්නිය කැලිපරෙන් හරියන්නේ නැහැ. මීටර් භාගේ කෝදු වෙන්න නම් ඉතින් ඕක දාලා මැනගන්න පුළුවන්, කිසි ප්‍රශ්නයක් නැහැ. හරිද? හැබැයි මෙතන මීටර් භාගේ කෝදුව ගණිත්ති ඔක ගිල්ලවන්න වෙනවා. ජල මට්ටම් ද්‍රව මට්ටම් අර සියවද්දි එතන පොඩි අපහසුාවක් තියෙනවා. කුඩාම මිනුම මිලිමීටරයයි, එතන පොඩි ගැටලුවක් තියෙනවා. ඊට වඩා කුඩා මිනුමක් ඊට වඩා සංවේදීතාවයකින් මැනගන්න පුළුවන් නම් තව හොඳයි. මොකද මේක දැන් පරීක්ෂා නලයක්නේ. ඔර ලැබ් එකේදී පාවිච්චි කරලා ඇති පරීක්ෂා නල. පරීක්ෂා නල සාමාන්‍යයෙන් සෙන්ටිමීටර 10කට 12කට වඩා උස ඒවා නැහැ. එතකොට පරීක්ෂා නලයේ තියෙන උසත් සෙන්ටිමීටර 10ක් 12ක් වගේ. හරිද? ටෙස්ට් ටියුබ් එකේ උසත් සෙන්ටිමීටර 10ක් 12ක් වගේ. ඔර ලැබ් එකේ පාවිච්චි කරලා තියෙන්න ඕනේ. එතකොට මීටර් රූලෙන් මනිනකොට සෙන්ටිමීටර 10ක්වත් මනින්න එපා. අඩුම ගානේ ප්‍රෙෂර් දෝෂේ අඩු වෙන්න නම් මීටර් සෙන්ටිමීටර 10ක්වත්. එතකොට පරීක්ෂා නලයේ තියෙන සෙන්ටිමීටර 10කට 12කට වගේ. එහෙනම් අනිවාර්යෙන් ඔය ගිල්ල තියෙන L1 L2 උසවල් අනිවාර්යෙන් 10ට වඩා අඩුයි. එතකොට එතන උසමනින්දි සිදුවන ප්‍රෙෂර් දෝෂයක් තියෙනවා. ඔතන අපිට දීලා තියෙනවා චලාන් වීක්ෂය. චලාන් වීක්ෂයෙන් මැනගන්න පුළුවන් නම් වැඩේ හරි. අපිට පුළුවන් නම් චලාන් වීක්ෂයෙන් මෙන්න මේ රබර් පටියට අදාළ විහිතුමේ පාටාංකය මැනගන්න චලාන් වීක්ෂය. රබර් පටිය තියෙන තැනට අදාළ. ඊළඟට අපිට පුළුවන් නම් තෙල් මට්ටමට අදාළ චලාන් වීක්ෂ පිහිටුම බලාගෙන ඒකට අදාළ පාටාංකේ මැනගන්න. අපිට පුළුවන් නම් චලාන් වීක්ෂය නාභිගත කරලා ජල මට්ටමට අන්න ඒ පාටාංක මැනගන්න. එතකොට වැඩේ හරි. එතකොට මේ මෙන්න මේ දෙකේ පරතරයෙන් L1 එනවා, මේ දෙකේ පරතරයෙන් L2 වෙනවා. හරිද? එතකොට චලාන් වීක්ෂයෙන් මැනගන්න පුළුවන් නම් හරි. අපි දැන් බලන්න ඕනේ චලාන් වීක්ෂයෙන් මැනගන්න පුළුවන්ද බැරිද කියලා. පුළුවන් නම් හොඳයි. හරිද? දැන් චලාන් වීක්ෂයෙන් මැනෙන්න නම් මේ මේව හරියට පේන්න ඕනේ. තෙල් මට්ටම පේන්න ඕනේ. ජල මට්ටම පේන්න ඕනේ. රබර් නලේ පේන්න ඕනේ. මේ රබර් පටියේ පේන්න ඕනේ. හරිද? රබර් පටියේ පේන්න ඕනි, තෙල් මට්ටම් පේන්න ඕනි, ජල මට්ටම් පේන්න ඕනි. ඒ ජල මට්ටම රබර් පටිය තෙල් ටික හරියට පේන්න නම් හරිද? ওই ටික හරියට පේන්න නම් දැන් මෙන්න මේ වටේ තියෙන ලොකු භාජනයේ මේ බිත්ති පාරදෘශ්‍ය වෙන්න ඕනි. විනිවිද පේන බිත්ති වෙන්න ඕනි. විනිවිද පේන බිත්ති නෙමෙයි නම් අරවා හරියට පේන්නේ නැහැ. හරිද? ඊළඟට මේ ඇතුලේ තියෙන තෙල් මට්ටම පේන්න නම් දැන් අනිත් ඒවා නම් ටෙස්ට් ටියුබ් එකෙන් එළියෙන තියෙන්නේ. ඇතුලේ තියෙන තෙල් මට්ටම පේන්න නම් පරීක්ෂා නලයත් විනිවිද පේන තුනී බිත්තියකින් තියෙන්න ඕනේ. විනිවිද පේන විදිහට තියෙන්න ඕනේ. හරිද? විනිවිද පේන විදිහට තියෙන්න ඕනේ. දැන් මේකේ හරිනේ අපිට කියනවනේ උඩම විස්තරය ඇතුලේ දෙනවා. උඩම විස්තරය ඇතුලේ දෙනවා මේ විශාල ජල භාජනයේ පාරදෘශ්‍යයි කියලා. හරිද? ඊළඟට මේ ටෙස්ට් ටියුබ් එක වීදුරු වලින් හදලා තියෙන එක තුනී බිත්ති කියලා කියනවා. ඒ තුනී බිත්ති කියන එකේ තේරුම එකක් තුනී වෙන්න ට්‍රාන්ස්පරන්සි ගතිය වැඩි වෙනි. පාරදෘශ්‍ය ගතිය වැඩි වෙනි. ඒතොර තුනී වෙන්න ඒකත් පාරදෘශ්‍ය වෙනවා. එහෙනම් හරි. ඔය ඔක්කොම පාරදෘශ්‍ය තුනී බිත්ති කතන්දර ටික දීලා තියෙන්නේ මේක චලාන් වීක්ෂයට පේනවා කියන අදහස දෙන්න. එහෙනම් මෙයාගේ රබර් පටිය චලාන් වීක්ෂයට පේනවා. තෙල් මට්ටම චලාන් වීක්ෂයට පේනවා. ජල මට්ටම චලාන් වීක්ෂයට පේනවා. එහෙනම් ඔය L1 L2 උසවල් මනින්න පුළුවන් චලාන් වීක්ෂය. හරිද? මොකද පොඩි උසවල් ටිකක් තියෙන සෙන්ටිමීටර 5ක 6ක 7ක වගේ. මොකද ටෙස්ට් ටියුබ් එකත් සෙන්ටිමීටර 10යි 12යි නේ. එතකොට 5ක 6ක 7ක වගේ කිසි ගැටලුවක් නැහැ. චලාන් වීක්ෂයෙන් මනින්දි සෙන්ටිමීටරයක් මැන්නත් නිවැරදි. එහෙනම් කිසිම ගැටලුවක් නැහැ.
එහෙනම් අපි පාවිච්චි කරන්න ඕනි ඊ කොටසේ රෝමිලකම් එකට පාවිච්චි කරන්න ඕනි උපකරණය චලන් වීක්ෂය. හරිද? උපකරණය චලන් වීක්ෂය. හරිද? දැන් උතන මේ රෝමිලකම් එකේ තව කතාවක් කියනවනේ පරීක්ෂා නලයේ සිරස් නලයේ පිහිටුම වෙනස් කරන්න පුළුවන් කියලා. ඒ කියන්නේ චලන් වීක්ෂයට හරියට නාභිගත වෙලා නැත්නම් පේන්නේ නැත්නම්. හරිද? අපිට පොඩ්ඩක් එහෙර මෙහෙර කරලා මේකේ මෙයාව එහා මෙහා කරලා තොන්නම් නාභිගත කිරීම හදා ගන්න පුළුවන්. චලන් වීක්ෂෙත් කොහොමද නාභිගත කිරීමේ උපක්‍රමයක් තියෙනවා. හරිද? ඒතර එහෙම හැකියාවනොත් තියෙනවා. ඒ අනුව අපිට ගන්න වෙන්නේ රොමිලකම් එකට චලන් වීක්ෂය. රොමිලකම් දෙකේ අහනවා ඔබ ඊ එකෙහි සඳහන් කළ උපකරණය භාවිතාංකර L1 සහ L2 මැනීමට අදාළ පාඨාංක ලබා ගන්න කෙසේද කියලා. ඒක අපි කතා කරා දැන්. L1 L2 මනිනේදී කොහොමද? චලන් වීක්ෂය P සලකුණට මේක P කියලා අපිට දෙන්නේ රබර් පටිය. චලන් වීක්ෂය P සලකුණට නාභිගත කර පාඨාංකය ලබා ගන්න. චලන් වීක්ෂය සෙල් මට්ටමට නාභිගත කර පාඨාංකය ලබා ගන්නවා. හරිද? චලන් වීක්ෂය භාජනයේ ජල මට්ටමට නාභිගත කර පාඨාංකය ලබා ගන්නවා. ඒ ගත්ත පාඨාංක ඇසුරින් L1 L2 මැනගන්න පුළුවන්. ඒ ගත්ත පාඨාංක ඇසුරින් L1 L2 මැනගන්න පුළුවන්. එහෙනම් අපි උත්තරේ මෙහෙම ලියමු. ඔය උත්තර ඔක්කොම ටික එකතු කරලා පී සලකුණට කමාවක් පී සලකුණට කමාවක් පරීක්ෂා නලයේ තෙල් මට්ටමට සහ පරීක්ෂා නලයේ තෙල් මට්ටමට සහ බඳුනේ ජල මට්ටමට බඳුනේ ජල මට්ටමට චලාන් වීක්ෂයේ දැන් මෙහෙමනේ චලාන් වීක්ෂයේ හරස් සම්බිත් තියෙනවා. ඔය හරිම සමපාතය අරගන්න නම් අපි චලාන් වීක්ෂයේ තිරස්කම්භය තමයි මෙන්න මේ මට්ටම් වලට ගේන්න ඕනේ. හරිද? චලාන් වීක්ෂයේ තිරස්කම්භය නාභිගත කර තිරස්කම්භය නාභිගත කර එක් එක් අවස්ථාවලදී සිරස් පරිමාණ පාඨාංක ගෙන එක් එක් අවස්ථාවලදී සිරස් පරිමාණ පාඨාංක ගෙන ඒවා ඇසුරින් L1 L2 මැනගත හැක. ඒවා ඇසුරින් L1 L2 මැනගත හැක. දැන් ඕකට සම්පූර්ණ ලකුණු ගන්න නම් මේ ටික අනිවාර්යෙන් තියෙන්න ඕනි. චලාන් වීක්ෂයේ තිරස්කම්භය නාභිගත කරනවා කියන එක යොමු කරනවා කියන එක තියෙන්න ඕනි. තිරස්කම්භය හරස්කම්භය වල තියෙන තිරස්කම්භය. ඊළඟට තෙල් මේ පී සලකුණට යොමු කරනවා, තෙල් මට්ටමට යොමු කරනවා, ජල මට්ටමට යොමු කරනවා කියන එක තියෙන්න ඕනි. ඊට පස්සේ ඒ වෙලාවේදී සිරස් පරිමාණ පාඨාංකය කියවනවා කියලා තියෙන්න ඕනි. සිරස් පරිමාණ පාඨාංක කියවනවා කියලා තියෙන්න ඕනි. ඊට පස්සේ ඒ වැසුරින් මිනුම් අරගන්න පුළුවන් කියලා තියෙන්න ඕනි. එතනින් රූල් තුනනේ දෙන්නේ. අපිට වෙන අර L1 L2 ගණිද්දී
කාගෙන් කවුද අඩු කරන්න ඕනි එච්චර විස්තර ලියන්න ඉඩ නැහැ. එච්චර විස්තර ලියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අර ඒව ඇසුරින් අරගන්න ඕනේ කියලා ලිවුවනම් ප්‍රමාණවත්. හැබැයි අර අර ටික අනිවාර්යෙන් තියෙන්න ඕන. මේ ටික උන්නම් උත්තරේ හයිලයිට් කරගන්න ඒව ටික අත්‍යවශ්‍ය වචන ටික නිසා. චලන වීක්ෂයේ තිරස්කම්බිය නාභිගත කරනවා. පීට අදාළ තෙල් මට්ටමට අදාළ ජල මට්ටමට අදාළ පිහිටුම් වලට පාටාංක ලබාගම වේ. පිහිටුම් වලට තිරස්කම්බිය නාභිගත කරනවා. ඒ වෙලාවේ සිරස් පරිමාණ පාටාංක ලබා ගන්නවා. සිරස් පරිමාණ පාටාංක ලබා ගන්නවා කියන එක තියෙන්න ඕනි අනිවාර්යෙන්. ඊට පස්සේ බලන්න F කොටස. පරීක්ෂා නලයේ බිත්තිය සිහින් වෙනුවට ගණකම් වූයේ නම් ඔබ D දෙකෙහි ලබාගත් ප්‍රකාශනයේ සිම්පල් M ට අනුරූප ප්‍රකාශනය M කියන්නේ අනුක්‍රමණය ප්‍රකාශනය AID බෙදීම AED ලෙස ලැබෙනවලු. මෙහි AI සහ AE යනු පිළිවෙලින් වලල්ලට ඉහළින් වන නලයේ අභ්‍යන්තර හරස්කඩ වර්ගඵලය සහ බාහිර හරස්කඩ වර්ගඵලයලු. හරි AI කියලා දාලා තියෙන ඉන්ටර්නල් ඒරියා කියන නිසා AE කියලා දාලා තියෙන එක්ස්ටර්නල් ඒරියා කියන නිසා බාහිර වර්ගඵලය සහ අභ්‍යන්තර වර්ගඵලය. AI සහ AE නිර්ණය කිරීමට ඔබ ලබාගත යුතු මිනුම් මොනවද කියලා අහනවා. හරි. අපි ලබා ගන්න මිනුම් මොනවද කියලා අහන්න. මෙතන මතක තියාගන්න අපි ගාව කිසිම උපකරණයක් නැහැ වර්ගඵලය මනින්න. වර්ගඵලය මනින උපකරණ නැහැ. හරස්කඩ වර්ගඵලයක් ඕනි වුණාම අපි කරන්නේ අපි ගාව තියෙන උපකරණයකින් විස්කම්භ මනින එක. විස්කම්භය මැනලා වර්ගඵලය හොයන එකයි කරන්නේ 5D වර්ග බෙදීම 4 දාලා. අපි දන්නවනේ හරස්කඩ වර්ගඵලය එතකොට 5D වර්ග D කියන්නේ විස්කම්භය 5D වර්ග බෙදීම 4 කියලා දාලා අරගන්න පුළුවන් සුළු කරලා අරගන්න පුළුවන්. එහෙනම් අපි ගාව කිසිම උපකරණයක් නැහැ වර්ගඵලයේ මනින්න අපි මනින්නේ විස්කම්භය. අරය මනින්නත් උපකරණ නැහැ හොඳ. කිසිම උපකරණයක් අරය මනින්නෙත් නැහැ අපි. කිසිම උපකරණයකින් අපිට අරය මනින්න බෑ. මීටර් රූලින් මනින්න බෑ ඉතින්. මොකද කේන්ද්‍රයේ තියෙන තැන අපි හරියටම දන්නේ නැහැ. වර්නියර් කැලිපරෙන් අරයක් මනින්න බෑ විස්කම්භය මනින්නේ. බාහිර සහ අභ්‍යන්තර විස්කම්භ. චලන වීක්ෂයෙන් මනින්න විස්කම්භ. මයික්‍රෝමීටර් ස්කෘපුවමානෙන් මනින්න විස්කම්භ. විස්කම්භ මනලා දෙකට බෙදලා තමයි අරය ගන්න. ගෝලමානෙන් අරය සුළු කරලායි අරගන්නේ. ගෝලමානෙන් අරය අපි මනින්නේ නැහැ. අපි එතන ගන්න ගෝලමාන පාටාංකයක්. ඒක අර ජායකට වඩා පෘෂ්ඨයේ තියෙන උසක් වගේ අදහසක්. හරිද? ගෝලමානෙන් 2011 අපි ගෝලමානෙන් කතා කරා. එතකොට එතනත් අපි අරය ගන්න සුළු කරලා. එහෙනම් කිසිම තැනක ලබාගත යුතු මිනුම් අහපුවාම අරය කියලා ලියන්න එපා. අරය මනින්න උපකරණයක් නැහැ. මෙතන මනින්නේ විස්කම්භය. එහෙනම් ඔය A1 කියන්නේ ඉන්ටර්නල් ඒරියා එක. අභ්‍යන්තර වර්ගඵලය අර්ග අභ්‍යන්තර වර්ගඵලය මනින්න අපිට අවශ්‍ය කරන මිනුම නලයේ අභ්‍යන්තර හරස්කඩ විස්කම්භය. එහෙනම් රොමිලකන් එකේ අපෙන් අහනවා AI සඳහා අවශ්‍ය කරන මිනුම AI සඳහා අවශ්‍ය කරන මිනුම නලයේ අභ්‍යන්තර හරස්කඩ විස්කම්භය. ඒක X1 කියලා හිතන්නයි කියලා කියනවා. නලයේ අභ්‍යන්තර හරස්කඩ විස්කම්භය. අභ්‍යන්තර හරස්කඩ විස්කම්භය.
ඊට පස්සේ AE බාහිර වර්ගඵලය external area බාහිර වර්ගඵලය මනින්නේ නලයේ බාහිර හරස්කඩ විස්කම්භය නලයේ බාහිර හරස්කඩ විස්කම්භය අභ්‍යන්තර හරස්කඩ විස්කම්භය බාහිර හරස්කඩ විස්කම්භය ඒ දෙක තමයි උත්තර අරය කියලා ලියලා තියෙනවා නම් උත්තර හම් ලකුණු හම්බ වෙන්නේ නැහැ දැන් කවුරු හරි එක්කෙනෙක් තර්ක කරන්න පුළුවන් ඉතින් අරය ගන්න පුළුවන් විස්කම්භය මැනලා දෙකෙන් බෙදන්න තියෙන්නේ කියලා. ඔව් ඉතින් දෙකෙන් බෙදන්න තියෙන්නේ. හැබැයි ඒක උර මනින්නේ අරය නෙමෙයි. විස්කම්භය මැනලා දෙකෙන් බෙදලානේ අරය ගන්න. එතකොට මනින් මැනලා තියෙන්නේ මොකද්ද? මැනලා තියෙන්නේ විස්කම්භය. හරිද? දැන් කවුරු හරි අරය කියලා ලිව්වා නම් ලකුණු හම්බ වෙන්නේ නැහැ. අරය ගන්න විස්කම්භය මැනලා දෙකෙන් බෙදලා. එතකොට අරය ගන්න තැනට එනකොට දෙකෙන් බෙදෙන කියන ගණිතම ගණිතමය ක්‍රියාවලියක් තියෙනවා මිනුම තියෙන විස්කම්භය තුල ඊට පස්සේ අපෙන් අහනවා රෝම ඉලක්කම් දෙක x1 සහ xi සහ xe xi කියලා කියනවා අර ai ට අදාළ මිනුම අභ්‍යන්තර විස්කම්භය xe කියලා අපි අරගත්තා බාහිර විස්කම්භය xi සහ xe මිනුම් ලබා ගැනීමට ඉහත ඊහි දී ඇති මිනුම් උපකරණ අතුරින් තෝරාගත් සුදුසු උපකරණය ඔබ භාවිතා කරන්නේ කෙසේද කියලා අහනවා. දැන් අභ්‍යන්තර විස්කම්භය සහ බාහිර විස්කම්භය මනින්න චලන වීක්ෂෙත් පුළුවන් අපිට දීලා තියෙන වර්නියර් කැලිපරිනුත් පුළුවන්. ඔය දෙකෙන් කෝකද ගන්න කියලා බලන්න ඕනේ. හරිද? කෝකද ගන්න කියලා. මෙහෙමයි දැන් වැඩේ. චලන වීක්ෂෙන් පුළුවන් බව ඇත්ත. නමුත් ප්‍රායෝගිකව ලේසිද පහසුද? විස්කම්භය මොනවා හරි පාඨාංගයක් ගන්නකොට චලන වීක්ෂෙන් පාඨාංග අරගන්න එක ප්‍රායෝගිකව ලේසිද අපහසුද? අපහසුයි. ඇයි? චලන වීක්ෂය ලෙවල් කරන්න ඕනි. දැන් ලෙවල් කරන වැඩ නම් අපි කලින් කරලා තියෙනවා කියලා හිතමුකෝ. දැන් ලෙවල් කරන එක කරන් ලෙවල් කිරිල්ල නම් අර කලින් මෙන්න මෙතන පාඨාංග ගන්නකොට කරා කියලා හිතමුකෝ. හැබැයි අලුතෙන් මිනුමකට ගන්නකොට නාභිගත කිරීම කරන්න ඕනි. මේකෙදි සිරස් විස්කම්භය සිරස් විස්කම්භය දෙකක්ම නින්ද සිද්ධ වෙනවා. හරිද? එතකොට සමපාතයක් කරන්න සිද්ධ වෙනවා. නාභිගත කරලා සමපාත කරලා ඔය ඔක්කොම අරගෙන එනකොට ප්‍රායෝගිකව ටිකක් අපහසුයි. හරිද? ප්‍රායෝගිකව අපහසුයි. අනිත් එක දැන් අභ්‍යන්තර විස්කම්භය නම් ගැටලුවක් නැහැ. අභ්‍යන්තර විස්කම්භය නම් ගැටලුවක් නැහැ. බාහිර විස්කම්භයේ මනිනකොට පරීක්ෂානලයේ මෙන්න මේ දෙපැත්තේ අපි දන්නවා කටගාව නැම්මක් තියෙනවා. අන්නේ කටේ තියෙන නැම්ම නිසා බාධාවක් හිටිනවා. බාහිර විස්කම්භය මනින්දි. එතකොට බාහිර විස්කම්භය මනින්ද අනිවාර්යෙන් අපිට වර්නියර් කැලිපරේට යන්න වෙනවා. එහෙනම් ඉතින් අභ්‍යන්තර විස්කම්භෙත් වර්නියර් කැලිපරෙන්න මනිමු. උදාහරණ ලේසින්. හරිද? අර ලේසින් අනිත් එක තමයි චලන වීක්ෂයෙන් අපිට මනින්න පුළුවන් වෙන්නේ කෙලවරක විස්කම්භය විතරයි. හරිද? මැද අතරමැද විස්කම්භ අරගන්න බැහැ. අපිට ඒකෙන් ගන්න පුළුවන් වෙන්නේ සිරස් විස්කම්භ විතරයි. වෙන කෝණයක වෙන ඇන්ගල් එකක විස්කම්භය මනිනවා නම් අපිට සිද්ධ වෙනවා නලය ආපහු කරකෝ ඉන්න. හැබැයි වර්නියර් කැලිපරේ විස්කම්භය මනින්දි ඉතාම ඉක්මනින් නලයේ හිට මෙහෙට කරලා ඕනි ඇන්ගල් එක ඕනි විස්කම්භයක් මැනගන්න පුළුවන්. ඒ කියන්නේ රවුම තියෙද්දි සිරස් විස්කම්භය උනනම් එහෙම සිරස් විස්කම්භය උනනම් එහෙම වෙන කෝණයක විස්කම්භය උනනම් එහෙම මැනගන්න අර ලේසි. ඒතකොට විස්කම්භය මනින්දි ප්‍රායෝගිකව චලන වීක්ෂයට වඩා වර්නිය කැලිපර ලේසියි කියලා අපිට තේරෙනවා. වර්නිය කැලිපර ලේසියි කියලා තේරෙනවා. දැන් ලේසි උනාට විතරක් මදි. ඔක නිවැරදිද කියලා බලන්නත් වෙනවා. ලේසි උනාට විතරක් මදි නිවැරදිද කියලා බලන්නත් වෙනවා. මොකද චලන වීක්ෂක කුඩා මිනුම කුඩයි සාමාන්‍යයෙන් වර්නිය කැලිපරේට වඩා. වර්නිය කැලිපරේක සාමාන්‍යයෙන් 0.1 මිලිමීටර තමයි කුඩාම මිනුම. චලන වීක්ෂක 0.05 වගේ කුඩා මිනුමක් තියෙනවා. එතකොට මේක නිවැරදිද කියලා බලන්න නම් වර්නියර් කැලිපරෙන් විස්කම්භය මනින්දි අඩුම ගානේ සෙන්ටිමීටරයක්වත් මනින්න ඕනි. සෙන්ටිමීටරයක්වත් මනින්න ඕනි. අවුලක් නෑ, මේක පරීක්ෂානාලයක්නේ. ඔගොල්ලෝ දැකලා තියෙනවා විද්‍යාගාරයේ තියෙන පරීක්ෂානාලයක සාමාන්‍ය විස්කම්භය සෙන්ටිමීටර එකහමාර දෙක විතර වගේ අගයක් වෙනවා. සෙන්ටිමීටරයක් එකහමාරක් දෙකක් විතර විස්කම්භයක් තියෙන්නේ. පොඩි නාල නෙමෙයි, තරමක විශාල නාලයක් තියෙන්නේ පරීක්ෂානාලයක. එහෙනම් කිසි ගැටලුවක් නැහැ, මෙතන සෙන්ටිමීටරයකට වඩා මැනෙනවා. එහෙනම් නිවැරදිභාවය ඇතුළු ගැටලුවක් වෙන්නේ නැහැ. පහසු ඇතින් ගැටලුවක් වෙන්නේ නැහැ. එහෙනම් වර්නියර් කැලිපරෙන් මනින එක චලන වීක්ෂයෙන් මනින එකට වඩා පහසුයි නං. හරිද? පහසුයි නං. නිවැරදි ප්‍රශ්නයකුත් නැත්තම් වැරදිත් නැත්තම්
එනම් ඒකෙන් මැනින එක ලේසි හරිද එතකොට මෙතන අපි තෝරන්න ඕනි එහෙනම් මනින උපකරණය වර්නියර් කැලිපරේ ඔය උපකරණ කීපයක් දීලා උපකරණයක් මොකද්ද කියලා තෝරද්දී බලන්න ප්‍රායෝගික පහසුව බලන්න වෙනවා නිවැරදිභාවය බලන්න වෙනවා අංක එකේ නිවැරදිභාවය ඊට පස්සේ පහසුව දෙකෙන්ම නිවැරදි සෙන්ටිමීටරයක් මැනිනවා කියන දෙකෙන්ම ගැටලුවක් නැහැ වැරද්දක් වෙන්නේ නැහැ හරිද ඊළඟට ප්‍රායෝගික පහසුව ගත්තාම වර්නියර් කැලිපරේ තෝරන්න වෙන්නේ එහෙනම් xi මැනීමට පාවිච්චි කරන්නේ වර්නියර් කැලිපරේ අභ්‍යන්තර විස්කම්බ මනින්න අභ්‍යන්තර හණු xi කියන්නේ අභ්‍යන්තර විස්කම්බය එහෙනම් අභ්‍යන්තර විස්කම්බේ මනින්න අභ්‍යන්තර හණු xe කියන්නේ බාහිර විස්කම්බය බාහිර විස්කම්බේ මනින්න වර්නියර් කැලිපරේ බාහිර හණු එතකොට උත්තරේ එන්න ඕනි xi මැනීමට වර්නියර් කැලිපරේ අභ්‍යන්තර හණු භාවිත කරන්න x e මැනීමට වර්නියර් කැලිපරයේ බාහිර හණු භාවිත කරන්න. අභ්‍යන්තර හණු බාහිර හණු වර්නියර් කැලිපරයේ කියන වචනේ තියෙන්න ඕනි තැන් දෙකේම. හරි දැන් වෙලාව 6:37 විනාඩි 10 ක ඉන්ටර්වල් එකක් අරගෙන 6:44ට ආපහු වෙන්න.